සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ නෛර්යානික ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයක් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළා මේ නිර්මල පරියාප්තිය අසන්නෙම්වා ධරන්නෙම්වා කියන මේ වචන දෙක. එතකොට මේ නිර්මල පරියාප්තිය අසන්නෙම්වා ඒ කියන්නේ නිවැරදි ධර්මයේ අසන්නෙම්වා. නිවැරදි ධර්මයේ ඇහුවොත් තමයි අපි කරන යහපත් කටයුතු නැත්නම් අපි කරන පින්කම් කටයුතු සියල්ලම හරියටම සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. අපිට ඕනේ මේ සංසාරයෙන් එතර යන්නනේ. වෙනතනේ අපි දැනගන්න ඕනේ මේ බුදුන් සරණ යන්නේ කොහොමද කියලා. බුදුන් සරණ යන විදිහ අද අපි හොයාගන්න ඕනේ ධර්මය තුලින්නේ. එහෙමනම් බුදුන් සරණ යන්නේ කොහොමද? හරියටම නිවැරදි ධර්මයෙන් ඒ කාරණාව හොයාගෙන භාග්‍යතුන් වහන්සේ සරණ ගියොත් අපිට තියෙන ආරක්ෂාව මෙච්චරක් මෙපමණක් කියලා මේ ලෝකේ වචන වලින් කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම්ම ආරක්ෂාවක් බුදුන් සරණ ගියපු කෙනාට තියෙනවා. මොකද්ද මේ සරණ යනවා කියලා කියන්නේ? පින්නතුනි භාග්‍යතුන් වහන්සේ සරණ යන්න ක්‍රම හතරක් විශේෂයෙන් සඳහන් කරනවා. මොකද්ද භාග්‍යතුන් වහන්සේ සරණ යන පළවෙනි ක්‍රමය? පළවෙනි එක තමයි ආත්ම සන්නියාතන සරණාගමනය. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ ආත්මය ඔබ වහන්සේට පූජා වේවා. එකෙනෙ මගේ ආත්මේ භාග්‍යතුන් වහන්සේට පූජා කරලා තියෙනවා. හැබැයි මේ සරණ යන ක්‍රමය ලේසිද? මේ ලෝකේ තියෙනවා නම් අමාරු දෙයක්. පින්නතුනි අමාරුම වැඩේ තමයි බුදුන් සරණ යනවා කියන එක. ඉන් මෙහා තියෙන සියලුම දේවල් ලේසි. හැබැයි බුදුන් සරණ යන එකේ තරම්ම අමාරුයි. ආත්ම සංනියාතන සරණාගමනය. මගේ ආත්මය බුදුරජාණන් වහන්සේට පූජා වේවා. එහෙම පූජා කළොත් අපි කොහොම කටයුතු කරන්න ඕනේද? මම එක උදාහරණයක් පැහැදිලි කරුවොත් මේ විදිහට. අපි කියමු අපි හැමදාම උදේටත් හැමදාම හවසටත් ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වත් පිළිවෙත් කරනවා කියලා. භාග්‍යතුන් වහන්සේ ගෙදර වැඩ ඉන්නවා කියලා හිතාගෙන, එහෙම නැත්නම් විහාරස්ථානෙට උදේ පාන්දර ගිහිල්ලා වැඩ ඉන්නවා කියලා හිතාගෙන වත් පිළිවෙත් කරනවා. භාග්‍යතුන් වහන්සේ තාම පිරිනිවන් පෑවේ නැහැ කියලා අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා. ආන්ගේ ජීවමාන බුද්ධ සංඥාව අරගෙන තමයි අපි කටයුතු කරන්නේ. එතකොට එහෙම වෙනවා නම් අපි බුදුමැදුර ඇතුළට යනකොට බුදුරජාණන් වහන්සේ ඇතුළේ ඉන්න බව අපි දැනගන්න ඕනේ. එහෙමනම් බුදුමැදුර ඇතුළට අපි යන්නේ කොහොමද? නිකම්ම ওই යන විදිහටම යනවද? බුදුරජාණන් වහන්සේ කවුද කියලා හරියටම අඳුරගත්තොත් පින්නතුනි ඔය බුදුමැදුරට යනවා කියන එක පහසුනේ. සරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සුගන්ධ කුටිය ඇතුළට වඩින්නේ මොනතරම් පරිස්සමින්, මොනතරම් බයපක්ෂපාතීත්වයෙන්ද? සරියුත් මහරහතන් වහන්සේවත් ඍජුව බුදුරජාණන් වහන්සේගේ මුව මඩල දිහා බලන්නේ නැහැ. ඒ කුටියට වඩින වෙලාවට උන්වහන්සේ නැමීගෙන බිම් බලාගෙන තමයි කුටියට වඩින්නේ. ඒ තරම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ තේජානුභාවය. ඒ තේජානුභාවය ඔබට හරියට වැටහුනොත්
මට හරියට මේක වැටහුණොත් මං හිතනවා බුදුමැදුරේ දොර විවෘත කරන්න බැරුව අපේ අත වැවුලනවා කියලා. බුදුරජාණන් වහන්සේ හරියටම අඳුරගත්තා. ඒතකොට මම කියන්න ආවේ මේ කාරණාව සාකච්ඡා කරන නම් හරියට දිගට සාකච්ඡා කරන්න ඕනේ කරුණක් සරණෑයන් ගැන. මං කියන්න ආවේ යන් අපි ජීවමාන සංඥාවෙන්ම බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරනවා. ගමනක් ගිහිල්ලා දවස පුරාම වෙහිසිලා රාත්‍රියත් වෙහිසිලා අපි කිව්ව අපි රෑ දෙකට දෙකමාරට විතර තමයි අපේ නවාතැනට ආවේ. නමුත් මම හැමදාම හතරමාර විතර එනකොට නැගිටලා බුදුරජාණන් වහන්සේට වත්පිළිවෙත් කරනවා නම් දැන් මං දෙකට විතරනේ ආවේ. ඒ නිසා ගෙදර කෙනෙකුට කියන්න පුළුවන් මට නම් හෙට වත්තට යන්න බෑ. කවුරු හරි යන්න. ආත්ම සංනියාතන සරණාගමණයෙන් සරණ ගියා නම් එහෙම කියන්න බෑ. මොකද මගේ ආත්මයේ භාග්‍යතුන් වහන්සේට පූජා කරලා තියෙන්නේ. මේක බුදුරජාණන් වහන්සේ ළඟ කැඩිලා බිඳිලා විනාශ වෙලා ගියත් කමක් නැහැ. මං අද භාග්‍යතුන් වහන්සේ ගාවට අදත් යනවා කියලා හිතෙන්නේ. එහෙමනම් මම එක කාරණාවක් තේරුම් ගන්න කිව්වේ ආත්ම සංනියාතන සරණාගමණය. දෙක තත් පරායන සරණාගමණය. තුන්වෙනි කාරණාව ශිෂ්‍ය භාවෝපගමන සරණාගමණය. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං ඔබ වහන්සේගේ ශිෂ්‍යයා වෙනවා. ශිෂ්‍යයා ගුරුවරයාට කොයි තරම්නම් කීකරුද? අපේ පින්නතුන්ට මතකද අඟුලිමාල එදා අහිංසකට තමන්ගේ ගුරුවරයා කතා කරලා කිව්වා ශිල්ප ශාස්ත්‍රය උගන්වලා ඉවරයි දැන් මෙහෙන් යන්න පුළුවන් හැබැයි ගුරු පඬුරු හැටියට මිනිස්සු 1000ක් මරලා ගුරු පඬුර දීලා යන්න කිව්වා. අහිංසක මොකද කිව්වේ? ස්වාමීනි මිනිහෙක් මරන්න නැතියා මැස්සෙක් මදුරුවෙක්වත් මරන්න බැරි මම අහිංසක කියලා නම තියෙන කෙනෙක් මැස්සෙක් මදුරුවෙක්වත් මරන්න බැරි මම කොහොමද ආචාර්යතුමනි මිනිස්සු 1000ක් මරන්නේ? ආන් එහෙම සඳහන් කරාම ආචාර්යවරයා සඳහන් කළේ මම ඉල්ලන ගුරු පඬුර දෙන්න බැරි නම් උඹට ශිල්ප පිහිටන්නේ නැහැ කියලා. ආන් ඒ වෙලාවේ කිව්වා එහෙනම් මට දෙන්න කඩුවක්. දුනු ඒ තලත් අරගෙන කඩුවකුත් අරගෙන වනාන්තර ගත වුණේ කාට කීකරු වෙලාද? ගුරුවරයාට කීකරු වෙලා. එහෙමනම් ගුරුවරයා කියනවනම් මිනි මරන්න කියලා අතීත ශිෂ්‍යයා මිනි මැරුවා. ඒ කියන්නේ ඒ තරම්ම ගුරුවරයාට කීකරුයි. එහෙනම් ශිෂ්‍ය භාවෝපගමන සරණාගමණයෙන් සරණ යනවා කියලා කියන්නේ ආන් ඒ තරමටම භාග්‍යතුන් වහන්සේට කීකරු වෙනවා කියන එකයි. අතීත ශිෂ්‍යයාගේ මට්ටමින් කතා කරනවා මිසක් වර්තමාන ශිෂ්‍යයාගේ මට්ටමින් කතා කරනවා නෙමෙයි. හතරවෙනි කාරණාව පණිපාත සරණාගමණය. මොකද මේ පණිපාත සරණාගමණය කියලා කියන්නේ? ගුණය දැක සරණ යනවා කියන එක. බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ අපි කවදා දැකලා කොහොම සරණ යන්නේ? නමුත් මේ ගුණය යම් තාක් හරි දැනගෙන ශ්‍රද්ධා මාත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේ සරණ යන්න වෙනවා. එහෙම නැත්නම් කවදාවත් අපිට බුදුරජාණන් වහන්සේ තේරුම් අරගෙන නම් ඉවර කරන්න බෑ. අපි වාගේ කෙනෙකුට කොහොමද සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ කවුද කියලා? සරියුත් මහරහතන් වහන්සේත් අනුමාන කරනවා විතරයි කියලා. භාග්‍යතුන් වහන්සේගේ ඥානය, භාග්‍යතුන් වහන්සේගේ ගුණය, සම්මා සම්බුද්ධ කියන මේ මහා ශ්‍රේෂ්ඨ පුරුෂෝත්තමයන් වහන්සේ කවුද කියලා සරියුත් මහරහතන් වහන්සේත් අනුමාන නම් කළේ අපි කවද කොහොම තේරුම් ගන්නද සම්මා සම්බුද්ධ කියන මේ මහා ශ්‍රේෂ්ඨ මානුෂික රත්නය? එහෙනම් හරියටම සරණ යනවා කියන කාරණාව මුදුන්පත් කරගන්න මේ කාරණා ටික හරියටම අහලා තියෙන්න ඕනේ, දැනගෙන තියෙන්න ඕනේ. එහෙනම් ඒ කරුණ අහන්න ලැබෙන්නේ, දැනගන්න ලැබෙන්නේ නිර්මල පරියප්තිය තුලින්, නිර්මල ධර්මයේ තුලින්. එහෙම අහලා දැනගෙනයි අපිට සරණ යන්න පුළුවන්කම තියෙන්නේ. මම සඳහන් කළා සරණ ගියොත් ලැබෙන ලාභ මොනවද කියලා. මොනවද ලැබෙන ලාභ? පළවෙනි ලාභය අපාය බයෙන් මිදෙනවා. ඊටත් වඩා ලාභයක් මේ ලෝකේ ලැබෙන්න තියෙනවද? ඊට වඩා වෙන ලාභයක් නැහැනේ. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමින් පහාය මානුසං දේහං
දේවකායන් පරිපූරෙස්සන්ති. යමෙක් බුදුන් සරණ ගියානං නතේ ගමිස්සන්ති අපාය භූමින්, යන්නේ කවදාවත් අපායක. මනුස්සකයෙන් ප්‍රාණවායව ඉක්ම යනවත් සමගම දේවකායන් පරිපූරෙස්සන්ති සම්පූර්ණ කරන්නේ දෙව් පිරිසයි. කවුදේ බුදුන් සරණ ගියපු කෙනා? ඒ කියන්නේ කවුද? බෞද්ධයා. හැබැයි බෞද්ධයා නිරයට යන්නේ නැහැ කියන කාරණාවයි කියලා තියෙන්නේ. එහෙමනම් අපි හැබැවින්ම බෞද්ධව බවට පත් වෙන්න ඕනේ. ඊළඟට බෞද්ධයාට තියෙන තවත් එක ආරක්ෂාවක් මම මෙහෙම සඳහන් කළොත්, වෙනතේ අපි ජාතක පාළිය තියෙනවා සංක ජාතකය. සංක කියන බ්‍රාහ්මණතුමා, ඒ කියන්නේ අපි බෝසතාණන් වහන්සේ, අබුද්ධෝත්පාද කාලයක දන් දෙනවා. දවසකට කහවණු ලක්ෂ 6ක් වියදම් කරනවා. දානශාලා 6ක් තියෙනවා. ඒ දානශාලා 6ේ දවසකට කහවණු ලක්ෂයක් එක ශාලාවක වියදම් කරනවා. එතකොට 6ක් වෙනකොට දවසකට ලක්ෂ 6ක් කහවණු වලින් වියදම් කරනවා. මෙහෙම දන් දීගෙන යනකොට, සංඝ බ්‍රාහ්මණ කියන්නේ අප්‍රමාණ ධනවතෙක්. නමුත් මේ විදිහට දීගෙන යනකොට එයාගේ ධනස්කන්ධය ටිකෙන් ටික ෂේවීගෙන යනවා. සංඝ බ්‍රාහ්මණ දන් දෙන එක නැවැත්වුවේ නෑ. තමන්ගේ පිරිසට කිව්ව හැමදාම දානශාලාවල දානි දෙන එක ওই විදිහටම කරගෙන යන්න. මම විදේශගත වෙනවා. මොකටද? තව ධනෙ හම්බ කරන්න. දන් දෙන්න. අතවැසියෙකුත් අඬ ගහගෙන තවත් පිරිසක් එක්ක තමයි නැවක යන්නේ. තනියම නැවක් යන්නේ නෑනේ. එහෙම යන්න පිටත් වෙලා දැන් මකට බැස්සා. ඒ කාලේ අබුද්ධෝත්පාද කාලයක් නිසා. නමුත් පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියා. පසේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ඥාන ශක්තියෙන් දැක්කා මහසත්ත්වයෝ දන් දෙන්න ධනෙ හොයන්න විදේශගත වෙන්නයි සූදානම්. අතර මගදී මහසත්ත්වයන්ට කරදරයක් වෙයිද කියලා බැලුවා. බලහම දවස් 7කින් ඒ යන නැව මුහුදුපත් වෙනවා. එහෙමනම් මහසත්ත්වයන්ට මං රැකවරණයක් හදන්න ඕනේ. එහෙම හිතලා දැන් බෝසතාණන් වහන්සේ අතවැසියත් එක්ක නැව නගින්න තොටට යනවා. පසේ බුදුරජාණන් වහන්සේ බොහොම කාෂ්ඨ කව්වේ පිච්චි රත් වෙලා තියෙන වැලි තලාව උඩ උන්වහන්සේ වඩිනවා. උඩිනුත් අවුව බිමත් හොඳටම වැලි රත් වෙලා. මේ වඩිනව දැක්කා සංඝ බ්‍රාහ්මණතුමා. දුවගෙන ගියා බුදුරජාණන් වහන්සේ ගාවට. දුවගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට කතා කළා. ළඟ තිබිච්ච ගහක් යට වැලි ගොඩ එකතු කරලා උස්වාසනයක් හැදුවා. ඒක උඩ නිසීදනේ එළුවා. එළලා කිව්වා, ස්වාමීනි මට අනුකම්පා කරනසේක්වා, මේ ආසනිය උඩ මදක් වැඩ ඉන්නවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ ආසනිය උඩ වැඩ හිටියා. පෙරල පැංගෙනල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල දෝවණි කළා. සිරිපතුලේ තියෙන තෙත මාත්තු කරලා තමන් පාවිච්චි කරන පාවහන් දෙක හොඳට පිහලා හොදලා පිරිසිදු කරලා ඒ පාවහන් වල සුවඳ තෙල් ගැල්ලුවා. සුවඳ තෙල් ගල්වලා ඒ පාවහන් දෙක භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුලට පාවිච්චි කරන්න පූජා කළා. දැන් රත් වෙච්ච වැලි උඩනි වඩි තමන්ගේ කුඩේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. අවුවට පිච්චෙන්න එපා, මට අනුකම්පා කරලා මේ කුඩේ පාවිච්චි කරන්න කියලා. ඡත්‍රයත් පූජා කරලා පාවහන් දෙකත් පූජා කළා. බුදුරජාණන් වහන්සේ ඒත් දරාගෙන 이르දියක් දක්වලා අහසට වැඩලා මේ ඇයට පෙනෙන්නම අහසින්ම වැඩම කළා. ආන් ඒ ප්‍රීතිය හිතේ තිබ්බා. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ ඇයි වැඩි? අර නැවේදී සිද්ධ වෙන සිදුවීමෙන් මහසත්ත්වෝ බේරගන්න. එතකොට අපි ඒ මතක තියාගන්න ඕනේ පූජා කෙරුවේ පාවහන් සහ ඡත්‍රය. ඒ ප්‍රධාන වශයෙන් පූජා කරපු දේවල්. ඊට පස්සේ නැව් නැගලා කට්ටියම නැවේ පිටත් වුණා. හත් දවසක් යනකොට නැව මුහුදුපත් වෙන්න පටන් ගත්තා. මහසත්ත්වෝ දැන් මේ අවස්ථාවෙන් ජීවිතේ බේරගන්න හිතාගෙන නැවේ තිබ්බ ගිතෙල්, ඒ ගිතෙල් අරගෙන ඇඟ පුරා හොඳට ගිතෙල් ගාගත්තා. ඇයි ගිතෙල් ගාගත්තේ? එතකොට දැන් තෙල් ගොඩක් නේ ඇඟේ. තෙල් ගොඩාක් ඇඟේ තැවරිලා තියෙනකොට සාගරයේ පීනනකොට දැනෙන සීතල දැනෙනවා අඩුයි. තෙල් වතුරට ඉක්මනට හේදෙන්නෙත් නෑනේ. එහෙනම් තෙල් තවර ගත්තා. හකුරු තිබුණා. ගිතෙලුත් එක්ක එකතු කරලා මේ නැව දැන් ගිලෙන්න පටන් අරගෙන පුළුහන් තරම් හකුරු කෑවා. මොකද ගිතෙල් ශරීරයට ගියහම බඩගිනි දැනෙන්නේ නැහැ සෑහෙන කාලයකට. එහෙනම් හකුරුත් එක්ක මිශ්‍ර කර කර පුළුහන් තරම් ගිතෙල් කෑවා.
තමන්ගේ අතවැසියත් ඒ දේම කෙරෙව්වා. උසම තැනකට ගියා. බහන මොන ප්‍රඥාවක්ද කියලා. දැන් ඇඟ පුරාම තෙල් ගාගෙන හකුරුත් කාලා දෙන්නම මොහොතට පයින්ද ලෑස්ති අර උසම තැනට නැගලා ඈතට පැනන. ඒ ඈතට පැන්නේ. දැන් මේ මිනිස්සු කෑ ගහ ගහ තමන්ගේ ඉෂ්ට දේවතාවෝ සිහිපත් කර කර මේ දඟලන අතරේ මේ නැවේ තියෙන ලීයක් මොකක් හරි උපකරණයක් ඇනිලා එක්කෙනෙකුගේ හරි ලේ වැහෙන්න පටන් ගත්තොත් සාගරේ ඉන්න මහ මත්සියෝ ලේවල දුර්ගන්ධයට වේගෙන් එතෙන්ට එනවා. දැන් මෙතෙන්ටම පැනලා පීනන්න පටන් ගත්තොත් ඒ මත්සියන්ට අහු වෙන්න පුළුවන්. ආන් ඒක හින්දා තමයි උසම තැනකට නැගලා ඈතට පයිවයි. ඈතට පැනලා දැන් පීනනවා ගොඩ බිමක් හොයාගෙන. ගොඩ බිම මේ පැත්තෙන් ළඟයි කියලා හිතාගෙන ඒ පැත්තට පීනනවා. හැබැයි සඳහන් කරනවා ඒ පීනන ගමන් මුහුදු වතුරෙන් හොඳට කට හීදුවා කියලා. කට හීදුවේයි අර අනුභව කරපු හකුරු කෑලි තෙල් කටේ තියෙනවා. දැන් මේ ලෑස්තිය සිල් ගන්න බලන්න ආරක්ෂාව හදාගන්න හැටි. මැරුණත් කමක් නෑ සිල් මත ඉඳලා. දැන් එතකොට අර තෙල් හකුරු සිල් ගත්තට පස්සේ ගිලුනොත් එහෙම විකල භෝජන වෙනවා. ආන් එහෙනම් හොඳට කට හීදුවා. කට හොදලා දාලා පීනන ගමම් අටසිල් සමාදන් වෙනවා. දැන් අටසිල් සමාදන් වෙලා පීනනවා. අතවැසියත් පිටිපස්සෙන් පීනනවා. දවස් කීපයක් පීනනවා. පින්නතුනේ දෙවියෝ විසින් මේ මහසාගරයට පත් කරලා ඉන්නවා දෙවඟනක්. මණිමේකලා කියලා දෙවඟනක් පත් කරලා ඉන්නවා. ඇයි මේ දෙවඟන පත් කරලා තියෙන්නේ? තෙරුවන් සරණ ගියපු අය, මව්පියන්ට උපස්ථාන කරන අය සාගරයට වැටුනොත් ඒ අය බේරණ්ඩයි මණිමේකලාව පත් කරලා තියෙන්නේ. දැන් බලන්න මේ කාරණාව ඔස්සේ සාකච්ඡා කරනවා නම් කොච්චර ඈතට කතා කරන්න පුළුවන්ද කියලා. එතකොට මණිමේකලා දෙවඟන පත් කරලා ඉන්නේ මොකටද? තෙරුවන් සරණ ගියපු මව්පියන්ට උපස්ථාන කරන අය සාගරයට වැටුනොත් බේරගන්න. මණිමේකලාවත් ටික දවසක් විවේකීව හිටියා. ඒ හින්දා මහසත්ත්වෝ සාගරයට වැටුන බව දැක්කේ. හැබැයි හදිසියෙ බලනකොට දැක්කා. ඒ වෙලාවේ බය වුණා. දවස් දෙකක් ගිහිල්ලා මැරුණොත් එහෙම මට දෙවියන්ගෙන් ලොකු චෝදනාවක් එනවා. පළතුරු වාගේ જાති ප්‍රණීත ආහාර වර්ග මහසත්ත්වය ළඟට අරගෙන ආවා. අරගෙන ඇවිල්ලා කිව්වා මේවා අනුභව කරන්න කියලා. ඒ වෙලාවේ සඳහන් කළා එපා අවසරය ආවේ. මම සිල් අරගෙන ඉන්නේ. මම විකාලේ ආහාර අනුභව කරන්නේ කියලා. අතවැසියත් පිටිපස්සේ ඉන්නවා. එයාගේ කල්පනාව කවුරු එක්ක කතා කරනවද මේ මහ මොහොදී? බඩගින්න වැඩි වෙලා විකාර වෙලාද දන්නේ කියලා එයාට හිතෙනවා. එහෙනම් එයා අහනවා කවුරු එක්කද ඔය කතා කරන්නේ කියලා. ඒ වෙලාවේ සඳහන් කරනවා මෙතන ඉන්නවා තාම ලස්සන රූපයක් තියෙන දිව්‍යාංගනාවක්. ඇය කෑම බීම ගෙනල්ලා. මං කිව්වා මං සිල් අරන් ඉන්නේ මට එපා කියලා. ඊට පස්සේ අතවැසිය කියනවා අහලා බලන්න මිනිස්සෙක්ද අමනුෂ්‍යෙක්ද කවුද කියලා. ඊට පස්සේ තමයි කවුද කියලා අහන්නේ. ඊට පස්සේ තමයි සඳහන් කරන්නේ මම ආවේ ඔබ බේරගන්න කියලා. ඒ වෙලාවේ සඳහන් කළා මම බේරගන්නවා කියන්නේ ඇයි? මගේ පිනකින් මම බේරනවද නැත්නම් ඔබේ කරුණාව හින්දා මම බේරනවද කියලා අහනවා. නෑ, ඔබේ පිනෙන් ඔබ බේරනවා. මොකද්ද මේ මහ පින? ඒලයි දෙවඟන අහනවා මතක නැද්ද? අදට දවස් ගානකට කලින් මේ ගමන එන්න පිටත් වෙලා මගදි කරපු පින්කම මතක නැද්ද කියලා කියනවා. ආන් ඒ කුසලය හරි බලවත්. ඒ නිසා මණිමේකලා දෙවඟන නැවක් මවල ඒ නැව සත්‍රුවන් වලින් පුරවලා සංක බ්‍රාහ්මණතුමා ඒ නැවෙන් උස්සලා තියෙනවා. දැන් ඒකට අතවැසිය බ්‍රාහ්මණතුමා විතරේ උස්සලා තියෙනවා. අතවැසිය ගත්තේ නේ. බ්‍රාහ්මණතුමා අහනවා දැන් මගේ අතවැසිය ගන්න නැත්තේ ඇයි කියලා. එයා ගන්න බෑ කිව්වා. ඇයි එයා ගන්න බැරි කියලා ඇහුවා. එයාට තිසරණ නැහැ කිව්වා. බලන්න තියෙන ආර්ච්‍ය. එයාට තිසරණ නැහැ ගන්න බෑ කිව්වා. බොසතාණන් වහන්සේ නැවේ ඉඳලම තමන්ගේ අතවැසියට තිසරණ සමාදන් කරනවා. ආන් ඊට පස්සේ අතවැසියත් අරගෙන නැවී තියෙනවා. එතකොට මතකද මගදී පූජා කරපු දේවල්? පාවහම්, චත්‍ර. එතකොට අපේ ශාසනයේ පාවහම් පූජාව කියලා කියන්නේ මොකක්ද? මේ පූජාව පාවහම් පූජාව කියලා කියන්නේ යානා පූජාව. හොඳ පාවහම් පූජා කරනවා කියලා කියන්නේ සංසාරෙට හොඳ යාන වාහන හම්බ වෙනවා කියන එකයි. එහෙමනම් ඒ පාවහම් පූජාව මේ මහ පොළොව උඩ විතරක් යානා නෙමෙයි මැවුනේ, මහ සාගරයේ යානා හම්බුනේ තේ පිණින්. දෙවඟන කිව්වනේ ඔබ කරපු පිණින් පිහිට වෙනවනේ කියලා. එහෙනම් මොන තරම් වටිනවද ඒ වාගේ පිංකම්? දැන් එතකොට ඒ දේවල් අපිට අහලා දැනගන්න තියෙන්නේ කොහෙන්ද? නිර්මල ධර්මයේ තුලින්මයි.
ආගේ කරුණ දැනගෙන එහෙනම් අපි කොහොමද පින්කම් කරන්න ඕනි කියන කාරණාත් අපි ජීවිතයට එකතු කරගන්න ඕනේ. සංසාරේ නිවන් දක්නා ಜಾති දක්වා ආරක්ෂාව හැදෙන විදිහට පින්කම් කරන් අපි ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. එතකොට එහෙනම් තෙරුවන් සරණ ගියපු එකේ එතන තිබිච්ච ආරක්ෂාව. එහෙනම් හොඳට සරණ තියෙන හොඳට පින් තියෙන අය මහසાગරයට වැටුණක් දෙවියෝ හරි බේරනවා. ඒ කාරණාව තේරුම් ගන්න මේ රටේ අවස්ථා කීයක් අපිට තිබුණද? පින්නතුනේ අපි කාලයක් දැනගෙන හිටියේ නෑ මහ මුහුද ගොඩට එනවා කියලා. කැලණිතිස්ස රජුරුවන්ගේ කාලේ මහ මුහුද ගොඩට ගැලුවා කියන කාරණාව අපි ඒ තරම්ම පිළිගත්තේ නෑ. හැබැයි අපි පිළි නොගත්ත ඒ කාරණාව මීට වසර කීපයකට කලින් අපේ ජීවිතේ අපේ දැස් ඉස්සරහ අපිට දකින්න ලැබුණා. මෙතෙක් පිළි නොගත්ත කාරණාව අපිට පිළිගන්න සිද්ධ වුණා. නමුත් මේ කාරණාව අපේ ජීවිතවලට තව කොච්චර දේවල් එකතු කරුවද හරියට හිතුවනම් මහසાગරයේ ඉන්න දෙවිවරු අනුකම්පා කරලා මිනිස්සු බේරනවා නම් ඒ වසනෙන් කී දෙනෙකුගේ ජීවිත නැති වුණාද? හැබැයි ටික දෙනෙක් බේරුණා. ඒගොල්ලන්ට විශේෂ පිං තියෙන්නේ නැතුව ඇද්ද? පොල්ගස්වල ඉල්ලත් බේරුණා. ගල්පර උඩ ඉල්ලත් බේරුණා. මං හිතන්නේ අර කෝච්චිය ගියපු කෙනෙකුත් දරුවෙකුත් බේරිලා පහුගිය දවස්වල අන්තර්ජාලයෙන් මං දැක තොරතුරු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කාරණාවත් එහෙමයි. මිනිසුන්ට ඇස් ඇරෙන්න කොච්චර දෙයක් වුණාද අපේ අයට මතකද කැඩිලා බිඳිලා විනාශ වෙලා තිබිච්ච ගොඩනැගිලිවල ස්වභාවය? තට්ටු 10 15 තිබිච්ච ගොඩනැගිලි පස්සේ දැක්කේ අත්තිවාරම් විතරයි. ඒ වුණාට හිතලා බලන්නකෝ කොතනවත් තිබිච්ච පුංචි හෝ බුදු පිළිමයක් විනාශ වෙලා තිබ්බද කියලා. මේ තරම් දැවැන්ත ගොඩනැගිලි විනාශ කරපු මේ මහරැල්ල ඇයි එකම බුදු පිළිමයක්වත් අරන් ගියේ නැත්තේ? ඒ කාරණාවෙන් අපි ඇස් හැරෙන්න ඕනේ නැද්ද? අර පහුගිය කාලේ නාය ගියපු තැනකත් ගමක්ම යට කරලා දැම්මා. හැබැයි බෝධියක් ගාව එක බුදු කුටියක් ඉතුරු වෙලා තිබුණා. එහෙම සමහර අය නම් අහලා තිබුණා ගමක් වනසලා මොකටද බුදු පිළිමයක් ඉතුරු කෙරුවේ කියලා. හැබැයි හිතන්න ප්‍රඥාව තිබ්බේ නැහැ ඇයි මේක ඉතුරු වුණේ කියලා. එහෙමනම් සරණ තියන අය ගුණ තියන අයට මහසાગරයේ සලකනවා කියන කාරණාව අපිට පේනවා. භාග්‍යතුන් වහන්සේට මේ මහ ජල කඳ සලකලා තිබිච්ච හැටි. අර බේරිච්ච අයටත් බොහෝ විශේෂ අනුකම්පාවක් වගේම බොහෝ කුසල් තියෙන්නේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ සරණ යෑම මොන තරම්නම් අපිට ආරක්ෂාවක් හදනවද? ඉතින් ඒ නිසා අපි හරියටම භාග්‍යතුන් වහන්සේ සරණ ගියා නම් මේ බෞද්ධ කියලා ඉපදිච්ච ජීවිතේ අපාය බයෙන් අපි නිදහස් කරනවා කියන කාරණාව තවත් සැක උපදවන්න දෙයක්. ඊළඟ කාරණාව තමයි පින්නතුනි ඒ සරණ යෑම තුල බුදුරජාණන් වහන්සේ පිළිබඳව අල්පමාත්‍ර සැකයක් ඇති නොවෙන්න ඕනේ. ওই විදිහට සරණ යනවා සරණ බිඳෙන හැටි දැනගන්න ඕනේ. වෙනත් කෙනෙක් මගේ ශාස්ත්‍රු තනතුරේ තියාගත්තොත් එදාට භාග්‍යතුන් වහන්සේගේ ශාස්ත්‍රුත්වය මගෙන් අයින් වෙනවා. බුදුරජාණන් වහන්සේ මට සැක හිතෙනවා නම් එදාටත් භාග්‍යතුන් වහන්සේ මගේ ශාස්ත්‍රුත්වයෙන් අයින් වෙනවා. මට සැකයි භාග්‍යතුන් වහන්සේ. ඒ නිසා සමහර කෙනෙක් හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නම් පිළිගන්නවා. හැබැයි ඔය 23 මහා පුරුෂ ලක්ෂණ, 80ක් අනු ව්‍යංජන ලක්ෂණ, 216ක් මංගල ලක්ෂණ, මේ ව්‍යාම ප්‍රභා, අසිති හස්ත්‍ය ප්‍රභා, ෂඩ්වර්ණ රශ්මි මාලාව මේ දේවල් නම් අපි පිළිගන්නේ නැහැ කියලා කෙනෙක් කියන්න පුළුවන්. නමුත් සරණ බිඳෙන්න මේ එක අනු ව්‍යංජනයක් හෝ මම පිළිගන්නේ නැහැ කියලා සැක ඉපදෙව්වොත් සරණ බිඳෙන බවයි සඳහන් කරලා තියෙනවා. ආන් ඒකයි සඳහන් කළේ හරියටම සරණ පිහිටන්නේ අපිට භාග්‍යතුන් වහන්සේ කවුද කියලා හරියටම තේරුම් අරගන්න වෙනවා. සැක නැති වෙන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ මොනතරම් රූපයෙන් ලස්සනද? මොකද මේ ව්‍යාම ප්‍රභා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීර ධාතුවේ ඉඳලා පිටට විහිදෙනවා රියන් 4ක් විතර ඈතට රශ්මික ධම්මයක්. එතන ඉඳලා ආපහු එළියට රියන් 80ක් විතර දුරට විහිදෙනවා තවත් රශ්මික ධම්මයක්. මේ ෂඩ්වර්ණ රශ්මිය විහිදෙන්නේ. එතකොට රශ්මාලා දෙකක් මැද්දේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. එකක් රියන් 80ක් දුරින්, අනික රියන් 4ක් දුරින්. අසිති හස්ත්‍ය ප්‍රභාවේ රියන් 80ක් දුරින්, ව්‍යාම ප්‍රභාවේ රියන් 4ක් දුරින්. දැන් මේ මැණික් ප්‍රාකාර දෙකක් වාගේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ මේ රශ්මික ලම්බ දෙක ඇතරි. නමුත් භාග්‍යතුන් වහන්සේ මොන පාටද එතකොට? රන්නන් පාටයි. එතකොට මැණික් ප්‍රාකාර දෙකක් මැද්දේ ඝන රත්තරන් පිටක් තිබ්බා වගේ භාග්‍යතුන් වහන්සේ ශෝභමාන වෙලා වැඩ ඉන්නකොට ඒ සුන්දරත්වය දැකලා
කාටද පැහැදීමක් ඇති වෙන්නේ නැත්තේ? භාග්‍යතුන් වහන්සේ පිළිබඳව අල්ප මාත්‍ර සැකයක්වත් අපි ගාව ඇති වෙනවා නම් මේ බුදුන් සරණ කියන කාරණාව අපෙන් ඇත්තලා යනවා. බිඳිලා යනවා. ඒ රැකවරණේ අපිට නැතු වෙනවා. එහෙමනම් ඒ කරුණ අපිට දැනගන්න වෙන්නේ නිර්මල පරියාප්තිය තුලින්මයි. ඊළඟට ඒ නිර්මල පරියාප්තිය අපේ ජීවිතවලට ධාරණය කරන්න ඕනේ. මේ රටේ නිර්මල ධර්මයේ දේශනා කරන්නේ නැද්ද? ඕනතරම් යතිවරයන් වහන්සේලා නිර්මල ධර්මයේ මේ රටේ දේශනා කරනවා. නිර්මල ධර්මයේ දේශනා වෙන්නේ. හැබැයි මේ කාලේ අපිට පව් තියෙනවද? අපිට දරන්න තරම් පිං නැවෙන්නේ. ධර්මයේ දේශනා වෙනවා. නමුත් දරන්නෙම්වා කියන කාරණාව අපි ගාව නැහැ. ඒ නිර්මල ධර්මය අපි හරියට දරුවා නම් පින්නතුනි අපේ රටේ මේ තරම් වංචා සිද්ධ වෙයිද? මේ තරම් දූෂණ සිද්ධ වෙයිද? මේ තරම් අල්ලස් ගනීද? මේ තරම් භීෂණ ඇති වෙයිද? ඒ කර්මයේ කර්මඵලය එහෙනම් හොඳටම දරනවනේ මිනිසු ධර්මයේ හිත් තුළ තැම්පත් වුණා නම්. එහෙම වුණා නම් රට කොච්චර ලස්සන වෙයිද? කල්පනා කරලා බලමුකෝ අපේ පාසල් පද්ධතිය පිළිබඳව. මොන තරම් සෝචනීය තත්වයකද තියෙන්නේ කියලා. පාසල් දරුවන්ගේ ජීවිතය ඒ රටේ අනාගතය බාර ගන්න අය නෙමෙයිද? විශ්වවිද්‍යාල දරුවන්ගේ ජීවිතේ කොයි තරම්නම් පිරිහිලාද? මොන තරම්නම් සෝචනීයද? මෙවන් පිරිසක් අනාගතයේ රටේ නායකත්වයට එනවා කියලා කියන්නේ අනාගතයේ රට මේ වාගේ පිරිසක් බාර ගන්නවා කියලා කියන්නේ මේ තමයි අනාගතයේ මේ රටේ ජනතාව වෙන අය බවට පත් වෙනවා කියලා කියන්නේ මේ රට මොන තරම් අවාසනාවන්ත රටක් බවට පත් වෙයිද? අපිට හිතෙන්නේ නැද්ද තව අවුරුදු 10ක් 15ක් යනකොට එහෙම වෙයි කියලා? එහෙනම් තාම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඒ කාටවත් දැනිලා නැහැ. හිත්වලට ගිහිල්ලා නැහැ. හරියට ඒක දරන්නේ නැහැ. කවුරුවත් එයයි සංවර කරලා නැහැ. ඒ අයට බුද්ධ ධර්ම උගන්වලත් නැහැ. නමුත් අපි කියනවා අපි බෞද්ධ කියලා. කොහොමද බෞද්ධ වුනේ කියලා ඇහුවොත් බෞද්ධ වෙච්ච විදිහ දැනගන්න පුළුවන්කමක් කවුරුවත් ගාව නැහැ. ඒ කියන්නේ අපි බණ නම් ඇහුවා අපිට ධාරණ ශක්තිය තිබුණ නැති හින්දා ඒව මතක නැහැ. එහෙනම් දරන්නෙම්වා කියන කාරණාව නැහැ. නැගිටලා යනකොට ඔක්කොම එතන ඉවර වෙලයි අපි ගිහිල්ලා තියෙන්නේ. කොච්චර ඇහුවත් මතක නැතුව ගිහිල්ලා. හැබැයි පින්නතුනි නිර්මල පරියාප්තියම දේශනා කරන්න ඕනේ. ඇයි ධම් දේශනා කරන්නේ? සත්වයාගේ කෙලෙස් වැඩෙන්න නෙමෙයි ධර්ම දේශනා කරන්නේ. ශ්‍රාවකයාගේ කෙලෙස් අඩු වෙන්නයි ධර්ම දේශනා කරන්නේ. ඒක නිර්මල පරියාප්තිය දේශනා කිරීමේ සුවිශේෂී කාරණාව. නමුත් යම් දේශනාවක් අහලා කෙලෙස් වැඩි වෙලා නැගිටිනවා නම් සසර ගමන කෙටි වෙලා නෙමෙයි තියෙන්නේ, සසර ගමන දික් වෙලා තියෙනවා. hina vevi nan bana කියන්නේ hina vevi nan bana හන් කවුරුවත් විචිනී කිරීමක් නෙමෙයි, අපේ ආරක්ෂාව අපිට තියෙන්න ඕනේ නිසා. භාග්‍යතුන් වහන්සේ කැමති විදිහටමයි, භාග්‍යතුන් වහන්සේ සතුටු වෙන විදිහටම තමයි දේශනා කරන්න වෙන්නේ. එමනම් නිර්මල පරියාප්තිය දරන්නෙම්වා. පින්නතනේ අපි සංසාරේ එහෙම ප්‍රාර්ථනා කරලා තිබුණේ නැත්නම් අපිට ආංගයේ ධාරණ ශක්තිය එන්නේ නැහැ. ප්‍රාර්ථනා කරන්න ඕනේ. එතකොට ඒ ශක්තිය ලැබෙන ධාරණ ශක්තිය මතක ශක්තිය දිනු වෙන පින්කම් සංසාරේ කරලා තියෙන්නේ. මොනවද මේ මතක ශක්තිය වාගේ දේවල් සංසාරේ දිනු කරන පින්කම්? එක කාරණාව පාත්‍රවල ආධාරක පූජා කිරීම. පාත්‍රයේ තියාගන්න ආධාරකයක් කිරීම. අපේ ඇයට මතකද අපේ ශාසනයේ ගිහි බහුශ්‍රුත ශ්‍රාවිකාවන් අතර අගතනතුර ලබා ගත්ත කෙනා කුජ්ජුත්තරා. අහපු ධර්මයේ ඒ විදිහටම මතක තියාගන්න පුළුවන් වුණා. ඇයි මොකද සංසාරේ ඒ වෙනුවෙන් කරලා තිබිච්ච පින්කම පසේ බුදුරජාණන් වහන්සේලාට නමකට දන් දීලා තිබුණා. හැබැයි දානි පාත්‍රයේ අතින් දරාගෙන ඉන්න බෑ, පාත්‍රේ රත් වෙලා. මිනිස්තු අලුත්ම උණුණුවෙන් ආහාර දන් දීලා පාත්‍ර රත් වෙලා එහෙනම් අතේ තියාගෙන ඉන්න බෑ. ඇය රත්තරන් වලලු අට උන්වහන්සේලාට දන් දෙනවා. රත්තරන් වලල්ල උඩ පාත්‍රේ තියාගන්න. ආන් ඒක තමයි මේ ධාරණ ශක්තිය ඇති වෙන්න කරලා තිබිච්ච මහවිශාල කුසල කර්මයක් වුණේ. එහෙනම් පාත්‍ර ආධාරක පූජා කිරීම ධාරණ ශක්තිය වැඩෙන පින්කමක්. ආහාර පාන පූජා කරාම නම් ආහාර පාන, පාන වර්ග පූජා කරාම පාන වර්ග, වස්ත්‍ර පූජා කරාම වස්ත්‍ර, සුවඳ පූජා කරාම සුවඳ පූජා කරාම ප්‍රඥා, හොඳ සුවඳ පූජා කිරීමක් කරාම ප්‍රඥා වර්ග 7ක් ලැබෙනවා. හොඳ පූජාවක් කරාම. හැබැයි මේ සුවඳ පූජාව කොහොමද කරන්න ඕනේ? දාන දාස මට්ටමින් පූජා කරලා බෑ. ඒක දානපති මට්ටමින් පූජා කරන්න ඕනේ. මං හිතන්නේ වර්තමානයේ
අපි විශාල පිරිසකගේ පූජාව දාන දාස කියලා. ඇයි අපි බුදුරජාණන් වහන්සේ ගාව ගිහිලා පත්තු කරනවා හඳුන් කූරා? ඇත්තට මේක හඳුන් කූරක්ද? අපි පත්තු කරන එක හඳුන් කූරක් වෙන්න නම් හඳුන් ගහක් කපලා හඳුන් කොටයකින් හදාගත්ත කූරක් වෙන්න ඕනේනේ. ඒකනේ හඳුන් කූර කියලා කියන්නේ. ඇත්තටම අපි අරන් යන එක හඳුන් කූරක්ද? එතකොට හඳුන් කූරක් නෙමෙයි. අතීතයේ අය තමයි හඳුන් කූරු පූජා කෙරුවේ. දැන් හඳුන් කූරු නෑ. ආන් ඒ හින්දා දැන් මේ නිකන් කෝටුවක් වටේට තවරපු වෙන මොකක් හරි ද්‍රව්‍යයක්, ගොම හරි ලී කුඩු හරි, ඒකට සුවඳ වර්ගයක් එකතු කරලා තමයි අපි පූජා කරන්නේ. නිකන් හිතලා බලන්නකෝ, ඒ වුණාට අපි ගත සුවඳවත් කරගන්න පාවිච්චි කරපු සුවඳ විලවුන් එක අර හඳුන් කූරට වඩා හුඟක් සුවඳ නැද්ද කියලා? ඊට වඩා හුඟක් මිල නැද්ද කියලා? එහෙනම් මිල අඩු එකක් භාග්‍යතුන් වහන්සේට පූජා කරලා මිල වැඩි එකක් අපි පාවිච්චි කරුවා කියලා කියන්නේ අපි දාන දාසද දානපතිද? දාන දාස. එහෙනම් භාග්‍යතුන් වහන්සේට තමයි සුවඳ වැඩිම එක දෙන්න වටිනේ. ඒ හින්දා ඒ සුවඳ විලවුන් එක ගෙනහිල්ලා බුදු කුටිය සුවඳවත් කරලා එන්න පුළුවන්කම තිබුණා නම් අපි දානපති මට්ටමේ සුවඳ පූජාවක් කරලා මල් පූජා කරනකොටත් උත්සාහ කරන්න ඕනේ. දුක් විඳලා මල් හොයලා හොඳ සුවඳ මල් හොයන්න හැම වෙලාවෙම. මල් ඕන තරම් තියෙනවා. නමුත් මොන මල්ද ගොඩක් සුවඳ? නිකම් මල් 100ක් පූජා කරනවට වඩා එක සුවඳ මලක් පූජා කරන එක අරට වඩා වටිනවා. ඉතින් එහෙමනම් සුවඳ පූජාවෙන් හම්බ වෙන්නේ ප්‍රඥාව. සංසාරෙට ඒ විදිහට ඒ දේවල් විපාක දෙන්න කොයි විදිහට පූජාවල් සිද්ධ කරන්න ඕනේද කියන කාරණාවල් අපි හොඳට දැනගෙන තියෙන්නේ. කැප දේවල් පූජා කරන්නේ නැත්තම් සංසාරේ අපිට පින් ලබන්න කියලා පූජා කරලා තියෙන පෞ සිද්ධ වෙන දේවල් පූජා කරන්නේ පින් සිද්ධ වෙන්නේ. නමුත් දන්නේම නැතුව සිද්ධ වෙන්නේ පෞ. හවසට පූජා කරන චතුමදුර නැත්නම් අපි කියනවා පංචමදුර, ඒවට මොනවද ඇත්තටම එකතු කරන්න තියෙන්නේ? ගිතෙල්, බටර්, තලතෙල්, මීපැණි, උප්පැණි, ඒ පංචමදුර වල. සමහර වෙලාවට ශ්‍රද්ධාව වැඩි හින්දා සමහර අය මෙවට එකතු කරනවා විලඳ. රස වැඩි වෙයි. නමුත් කැපයි දවසට. කැලි හැපෙනවනේ තුනට. එතකොට අකැප පූජාවක් අවසර කරලා තියෙනවා. මුද්‍රා පළං එකතු කරනවා. පූජාවක් කැපයි. එතකොට දායකයාට පින්ද සිද්ධ වුණේ කවුද? සීලවන්තයන්ගේ සිල් බිඳින්න උදව් කරලා තියෙනවා මිසක් උන්වහන්සේලාට සිල් රකින්න උදව් කරලා නැහැ. අද අපේ රටේ සාමාන්‍ය උක්කර්මාන්තයේ තියෙන ඊටාම පල්ලෙහා මට්ටමක. ඒ හින්දා උක්පැණි උක්කකුරු හොයන්න හරි අමාරුයි. හැබැයි චතුමදුර පංචමදුර වලට එකතු කරන්න ඕනේ කිතුල් හකුරු නෙමෙයි උක්කකුරු. උක්කකුරු උක්පැණි. කිතුල් හකුරු එකතු කරලා දුන්නොත් මොකද වෙන්නේ? අපි ඒ කල්පනා කරලා බලන්නකෝ. අපි ස්වාමින් වහන්සේලාට හැන්දෑවට තැඹිලි වතුර පූජා කරනවාද කියලා? ඇයි අපි තැඹිලි දෙන්නේ නැත්තේ? තැඹිලි ගැන පිටකේ කියලා නැහැ. පොල් ගැන කියලා තියෙනවා. හැබැයි ඊළඟට ඊට අනුරූප දේවල් ගැන අනුරූප දේවල් එහෙම සලකන්න කියලා කියනවා. එහෙනම් පොල් මහපල නම් තැඹිලි ඊට අනුරූප නැද්ද? තැඹිලි ගහත් පොල් ගහ වගේම තමයි. පාට විතරයි වෙනස් වෙලා තියෙන්නේ ගෙඩිය. එහෙනම් පොල් වලට අනුරූපයි. එහෙනම් තලුත් පොල් වලට අනුරූප නැද්ද? ඒ තාල වර්ගයේ ගහ. කිතුලුත් ඊට අනුරූප නැද්ද? ඒ තාල වර්ගයේ ගහ. එහෙනම් මේකට කිතුල් හකුරු එකතු කරුවොත් පූජාව කැපද නැද්ද? පූජාව කැප නැහැ. කුසල් ලැබනවා කියලා කුසල්. හැන්දෑවට කිතුල් හකුරු පූජා කරන්න බුදුරජාණන් වහන්සේ අවසර දීලා නැහැ අපිට. මොකද මහපල නිසා. ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ පිටකෙන් විනයෙන් අපිට අවසර හම්බ වෙන්නේ නැහැ. ගිලන් නැති භික්ෂූන් වහන්සේ නමකට නමුත් උක්කකුරු නමුත් හපන්න අවසර දීලත් නැහැ. හරියටම බැලුවේ දිය කරලා තමයි වළඳන්න තියෙන්නේ. ගිලෙනෙකුට හපන්න අවසර දීලා තියෙනවා, නැති කෙනෙකුට හපන්න අවසර දෙන්නෙත් නැහැ ඒ උක්කකුරුවත්. එහෙනම් අපේ උක්කර්මාන්ත ශාලාවත් බොහොම දුර්වල මට්ටමක තියෙන නිසා උක්කකුරු උප්පැණි හොයන එක අදහරි දුර්ලභයි. නමුත් උප්පැණි නැහැ කියලා, උක්කකුරු නැහැ කියලා කිතුල් හකුරු එකතු කරලා කෙරුවොත් පෞසිද්ධ තමයි වෙන්නේ. එහෙනම් දුක් විඳලා උක් කොයලා උක් මිරිකලා පැණි හදලා හකුරු හදලා පූජාවක් කරගත්තොත් ඒක මහත්ඵලයි, මහානිසංසදායකයි. හැබැයි හුඟක් දුක් විඳින්න වෙනවා. දුක් විඳින තරමට පූජාව හරි ආනිසංසදායකයි. එහෙනම් අපි දන්නේ නැති හින්දා හරියට කෙරෙල්ල නෑ. අපි මේ කාරණාවත් සඳහන් කරලා ධර්මදේශනා විවර කරමු. මේ නිර්මල පරයාප්තියෙන් අපි පූජා කරගන්නේ කොහොමද කියන කාරණාව අවබෝධ කරගන්න ඕන නිසා. අෂ්ට පරිස්කාර පූජාව. මෙතන භාග්‍යතුන් වහන්සේ විනය පොතේ දේශනා කරලා තියෙන අෂ්ට පරිස්කාරය. අපි පූජා කරන පිළිකර හරි. හැබැයි යෝක එකක් අඩුවෙන් තමයි අපි පූජා කරන්නේ වර්තමානාට පිළිකරේ. ඒ වල පිළිකර හතක් පූජා වෙලා තියෙනවා, අට වෙලා නැහැ.
එනං අටක් වෙන්න නම් පරිස්කාරයට මොනවද එකතු වෙන්න ඕනේ? අපිට පිටකෙන් උපදෙස් දෙන්නේ ආෂ්ඨ පරිස්කාරයට අයිති වෙන්නේ පොඩි පිහියක් කියලා. බහුකාර්ය පිහියක්. ඒ කියන්නේ දැලි පිහියක් නෙමෙයි. දැලි පිහිය අටපිරිකරට අයිති නැති උපකරණයක්. මේක ධර්මයේ තියෙන නිසා ත්‍රිපිටකයේ තියෙන නිසායි නිර්භයවම මේ ප්‍රකාශය කරන්නේ. පිටකයේ තියෙන දැලි පිහිය නෙමෙයි බහුකාර්ය පිහිය. ආන් ඒ පිහිය පාත්‍රයේ ඇතුලේ දාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේ පොඩි පිහිය. ඇයි ඒ පිහිය පළතුරු ගෙඩියක් හම්බුනොත් කපා ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැලි පිහියෙන් ඒ වැඩේ කරන්න අමාරුයි. ඊළඟට දැහැටි කෝටුවක් කපා ගන්න පුළුවන් වෙන්න ඕනේ. සිංහාසනයක් හම්බුනොත් කැප නැති නිසා සිංහ මූණ කපලා විකෘති කරන්න පුළුවන් වෙන්න ඕනේ. තව හැම ආසනයක් නියමිත ප්‍රමාණයට වඩා උසින් වැඩි නම් ඒක කපලා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ඒ උස හදා ගන්න කකුල කපා ගන්න පුළුවන් වෙන්නේ. පුටුවේ කකුල කපා ගන්න පුළුවන් වෙන්න ඕනේ ඒ පිහියෙන්. රාත්‍රියට වාගේ යනකොට දණ්ඩක් පාවිච්චි කරන්න දණ්ඩක් කපා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අපි උනත් කරවලේ යනවා නම් පොඩි ලී කෑල්ලක් අතේ තියාගෙන යනවා. ඉස්සරහට ටිකක් තට්ටු කර කර යනවා. සතෙක් සර්පෙක් ඉන්නවා නම් අයින් වෙන්න. ආන් ඒ වාගේ කැලෑවේ යනකොට කොළ රොඩු ගඩවල් ඇස්සේ සත්තු සර්පෙව ඇති වගේ කියලා හිතන වෙලාවක් වුණොත් දණ්ඩක් කපලා පාවිච්චි කරන්න පුළුවන් තරම් පිහියක් තියෙන්න ඕනේ. දෙලි පිහියෙන් ඒ දේවල් කරන්න බෑ. එහෙනම් පින්නතුනි, තමන්ගේ කුටි අඩුපාඩුවක් තියෙනවා නම් ඒ දේවල් සකස් කරගන්නත් සාමාන්‍ය ප්‍රයෝජනෙට ගන්න පුළුවන්කමක් මේ පිහියට තියෙන්න ඕනේ. ආන් එහෙම පිහියක් තමයි අටපිරිකරට එකතු කරන්න වෙන්නේ. දැලි පිහියක් අටපිරිකරට එකතු කරුවොත් පිරිකර ඊට වඩා වැඩි වෙන්න ඕනේ. මොකද දැලි පිහියක් පූජා කරනවා නම් පූජාව සම්පූර්ණ වෙන්න ඕන නිසා දැලි පිහියත් එක තවත් උපකරණ තුනක් පූජා කරන්න ඕනේ. ඒ තමයි දැලි පිහිය ගා ගන්න ගල. ඒ ගල පූජා කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ දැලි පිහියෙන් වැඩක් නැන්නේ. ඊළඟට දැලි පිහිය බහා තියෙන කොපුව හරියටම පූජා කරන හැටි අතීතයේ අය සමහරලාට සූරු පූජා කරනකොට පාවහන් පූජා කරනකොටත් පාවහන් වල ගාන්න වෙනම තෙලුත් පූජා කළා. පාවහන් දෙක දාලා තියන්න වෙනම බෑග් පූජා කළා. තියලා එල්ලන්න. ඒ තමයි පූජාවල් සම්පූර්ණ කරන හැටි. ආන් එහෙම දන් දීපු නිසානේ අපේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාද යට චක්‍ර ලාංඡන දෙකක් අර දහසක් සමගව පහළ වෙන්නේ හැම පූජාවක්ම හරියටම සම්පූර්ණ කරලා දන් දුන්න නිසා. සිවුරු පූජා කරනකොට සිවුරත් පූජා කළා, පඬු වර්ගත් පූජා කළා, හොද ගන්න කොළත් පූජා කළා, සිවුර වනා ගන්න වැලකුත් ලණුවකුත් පූජා කළා. මේ ආදී අවශ්‍ය දේවල් ඔක්කොම එකතු කරලානේ පූජා කරලා තියෙන්නේ. එතකොට සම්පූර්ණ පූජාව රවුම් වෙලා තියෙනවා. ආන් එහෙම හැම දෙයක්ම සම්පූර්ණ කර කර සංසාරේ දන් දීපු හින්ද තමයි චක්‍ර ලාංඡන දෙක සිරිපදල යට පිහිටන්නේ. එහෙමනම් දැලි පිහිය පූජා කරනකොටත් අනිවාර්යෙන් තෙල් ගල පූජා කරන්නත් ඕනේ, කොපුව පූජා කරන්නත් ඕනේ, පිහිය කොපුවට දාලා ඔතලා තියෙන රෙදි කෑල්ල වෙනම පූජා කරන්න, වෙනම පූජා කරන්න ඕනේ. ඒ හින්දා කෙස් කපන උපකරණ මහ පූජාවක් එක වෙනම කරන්න ඕනේ. එහෙනම් අපි හරියටම පූජාවක් කරනවා නම් ඒ කරුණ එහෙම සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට මේ දේවල් කොහෙද තියෙන්නේ? මේ නිර්මල ධර්ම රත්නයේ තුල මේ දේවල් අන්තර්ගත වෙලා තියෙන හින්දා මාතෘකාව කරගත්තේ නිර්මල පරියාප්තිය අසන්නෙම්වා, නිර්මල පරියාප්තිය දරන්නෙම්වා. දැන් ධාරණේ ශක්තිය අපිට තියෙන්න ඕනේ අහුවට විතරක් මදි, අහන්නත් ලැබෙන්න ඕනේ, දරන්න ලැබෙන්නත් ඕනේ. මේ දේවල් සංසාරේ ප්‍රාර්ථනා කරලා තිබුණොත් තමයි අපිට ලැබෙන්නේ. පින්නතුනි, ඒ ප්‍රාර්ථනාව නිකම්ම කෙරුවට නම් හම්බ වෙන්නේ නැහැ. පංච ධර්මයක් මත පිහිටලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. මොකද්ද මේ පංච ධර්මය? ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, සීලය තියෙන්න ඕනේ, ධර්ම ශ්‍රවණය හොඳට තියෙන්න ඕනේ, ත්‍යාගය දානය හොඳට තියෙන්න ඕනේ, ප්‍රඥාව තියෙන්න ඕනේ. ශ්‍රද්ධා, සීල, ශ්‍රොත, ත්‍යාග, ප්‍රඥා මේ කාරණා පහ මත පිහිටලා තමන්ගේ පූජාවල් තමන්ගේ ප්‍රාර්ථනාවල් හරියටම සිද්ධ කරනවා නම් ඒවා ඒ විදිහටම සංසාර විපාක දෙනවා. යමෙක් හරියටම මේ මත පිහිටලාම මේ ප්‍රාර්ථනාවල් කරනවා නම් සඳහන් කරන පින්නදෙනි, මැරෙන මොහොත වෙනකන් ඒ ප්‍රාර්ථනාව අනියත වෙන්න පුළුවන්. මැරිච්ච තැන ඉඳලා නිවන් දක්නා ජාති දක්වා මේ ප්‍රාර්ථනාව ඒ විදිහට විපාක දෙනවා කියලා. මේ කරුණ අවබෝධ කරගෙන, මේ කරුණ මතක තියාගෙන හරියටම කොහොමද සරණ යන්නේ, හරියටම කොහොමද අපි ධර්මයේ මත පිහිටන්නේ, හරියටම කොහොමද ධාරණය කරගන්නේ, ජීවිත ආරක්ෂාව කොහොමද හදාගන්නේ, බෞද්ධයෙක් වෙන්නේ කොහොමද, සතර අපායෙන් නිදහස් වෙන්නේ කොහොමද, මේ කරුණ හොඳට ධාරණය කරගෙන ඒ මත ජීවිතේ පෝෂණය කරලා ලැබිච්ච භාග්‍යවන්ත වාසනාවන්ත අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඔබ සියලු දෙනාටම රත්නත්‍රයේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කර